ඔබ ස්වාධීනෝපාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකින් මම රජිත් මාතරකේ මම පබසරි වලේබඩ ප්‍රතිමෙන් අවධානය පුවත් සිරස්තල වෙත මත්කුඩු කිලෝග්‍රෑම් 60ක් සමග විදේශ බෝට්ටුවක් අත්අඩංගුවට ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමතිවරුන් යලි දිරුම් දීමේ තීරණයක नव विदुहलपतिवरुण 1918 दिनको बंदवागनी ग्रीस लवगिनी देशीय पुआत प्रथमे गालु वरायट आसन्न मुहुदेदी मत्कुडु किलो 60ක් සමග විදෙස් බෝට්ටුවක් නාවික හමුදාවකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා පුත්කලයන් නවදිනෙකුද ඒ සමග අත්අඩංගුවටගත් බවයි නාවික හමුදාව පවසන්නේ සැකකටයුතු බෝට්ටුව සහ එහි සිටින් 9 දෙනා ගාලු වරාය වෙත රැගෙනමින් පවතිනවා. ඔවුන් වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මන්ත්‍රාලය නාශක කාර්යාංශය වෙත බහර දීමට නියමිත බවයි නාවික හමුදාව තවදුරටත් පවසන්නේ. ඉල්ලා අස් වූ මුස්ලිම් අමාත්‍යවරුන් යලි දිවුරුන් දීමට තීරණය කර තිබෙනවා. ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගය පරාජය කිරීමට හැකියවීමත් සමග තමන් මෙම තීරණයට එළඹි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසල් කාසිම් මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ. ඊයේ පාර්ලිමේන්තුවේ මුස්ලිම් පාර්ලිමේන්තු කණ්ඩායම පාර්ලිමේන්තුවට ඇසුණා. අපි මෙතනින් ඇසුනේ කාරණේ ගොඩක් කට්ටිය කියන්නේ ජාතිවාදීන් තමයි අපි අයින් වුණා කියලා කියන්නේ. ඒකම වැරද්දා. අපි ඒ කාරණේ නෙවෙයි. මුස්ලිම් ජනතාවට ස්ථිරම මෙතන ආරක්ෂාවක් ඕනේ කියන නිසා අපි අයින් වුණේ කල්ුණා මාසයක් ඇතුළතදී මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ කියලා. ඒ නිසා අපි අතන තීරණය ගත්තේ කැබිනට් අමාත්‍යතුමා දුවර දෙනම ගන්න බාර ගන්න ඕනේ කියලා. ඉතින් ඒ තීරණය තමයි තියෙන්නේ. නව විදුහල්පතිවරුන් 1918 දිනකු කඩිනමින් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ අතර දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ පරමාර්ථයෙන් ක්‍රියාත්මක සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ලබා දීමද සාර්ථකව ක්‍රියාත්මකයි. තුන්වන ශ්‍රේණියේ විදුහල්පති පුරප්පාඩු 1918ක් සම්පූර්ණ කිරීම වෙනුවෙනුයි නව විදුහල්පතිවරුන් බඳවා ගැනීමට කටයුතු කෙරෙන්නේ. පසුගිය පෙබරවාරි මාස 10 වනදා පැවති විදුහල්පතිවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගයෙන් ඉහළම ලකුණු ලබාගත් අයදුම්කරුවන් මේ සඳහා තෝරා ගැනීමට නියමිතයි. මෙම මාස අවසානයේ සිට ඒ වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමටයි අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතු යොදා ඇත්තේ. ඒ අනුව විභාගයෙන් ඉහළම ලකුණු ලබාගත් 3881 දෙනෙකු සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ඇත. මේ අතර නිදහස් අධ්‍යාපන අවස්ථා තවදුරටත් පුළුල් කරමින් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක සුරක්ෂා සිසු රක්ෂණ ආවරණයෙන් ප්‍රතිලාභින් 11740කට මේ වන විට ප්‍රතිලාභ ලබා දී තිබෙනවා. රුපියල් මිලියන 533කට ආසන්න මුදලක් රජය වෙනුවෙන් වැය කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. බුදුපුත් සුරක්ෂා හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ වයඹ පළාත් උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට සිදු කෙරෙනවා. ගාමිණී ජයවික්‍රම පෙරේරා අකිල විරාජ් කාර්ය වසම් යන අමාත්‍යවරුන් ඇතුළු ආරාධිතින් රැසක් ඊට එක්වීමට නියමිතයි. කුලියාපිටිය ජනාධිපති ශිල්ප ශාලිකා ශාලා පරිශ්‍රයේදී හෙට පස්වරු 2ට උත්සවය පැවැත්වෙන බවයි බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ. භික්ෂුන් වහන්සේගේ සෞඛ්‍ය ආරක්ෂාව අරමුණු කරගනිමින් බුදුපුත් සුරක්ෂා වැඩපිළිවෙල ආරම්භ කිරීමට රජය කටයුතු කළා. සූර්ය බල සංග්‍රාමයේ සැබෑ තත්වයන් විකෘති කිරීමට ඇතැමුන් කටයුතු කර ඇති බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. ඕනෑම ආයතනයක් ඒකක 2000කට වැඩියෙන් විදුලිය පාවිච්චි කරනවා නම් ඉන් 25% පුනර්ජනනීය බලශක්තිය විය යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. බත්‍රමුල්ල පැවති ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සංවිධාන කළ පුනර්ජනනීය බලශක්ති ආයෝජන හමුවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ආයෝජකයින් 400 දෙනෙකු පමණ මේ සඳහා එක්ව සිටියා. මට පේන විදිහට අපි ලොකු උනන්දුතාවයක් ඇති කළා කියලා. සමහර වෙලාවකට ඒක විකෘති කළා චරිත ඝාතනය කරන ස්වරූපයකට ගෙනිලා තියෙනවා. ඉතින් මේවා පැත්තට දැම්මොත් අපිට අභ්‍යන්තරයේ සැබෑ තත්ත්වය අවශ්‍ය වන්නේ අද ලෝකයේ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා මේ රිනූවබල් කියන එක, ග්‍රීන් එනර්ජි කියන එක. ඒක ප්‍රායෝගිකව අනිවාර්යෙන් අපි ලබා ගන්න ඕනේ. නමුත් කොතරම් ප්‍රායෝගිකව ඉදිරියට ගෙනියන්න පුළුවන් කියන බාධාවත් ඇති වෙලා තියෙනවා. අපිට පුනර්ජනනීය බලශක්ති තුලින් මෙගාවට් 628ක් අපි මේ වෙනතුරු අපේ පද්ධතියට එකතු කරලා තිබෙනවා. ඒ වගේම අපි මේ දවස් 148 තුල මෙගාවට් එකේ ව්‍යාපෘති 126කුත් මදුරය ජලාශයේ මෙගාවට් 100ක් ෆ්ලෝටින් සෝලර් සහ වින්ඩ් ටර්බයින්ස් දෙකකුත් තව 10 ව්‍යාපෘති දෙකක් එකතු කරලා මෙගාවට් 254ක් මේ දවස් 148ට අපි අවසර දීලා තියෙනවා. පාර්ලිමේන්තුව අද පෙරවරුවේ යලි රැස්ුණා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ඖෂධ ප්‍රියංකරගෙන්. කතානායකකරු ජයසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව පෙරවරු 10:30ට රැස්ුණා. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වටේදී පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉන්ද්‍රනිල් මහතා යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කළ සිටියේ මෙගාවොට් 1කින් වූ සූර්ය බලාගාර 90ක් ඉදි කිරීම සඳහා ටෙන්ඩර් කැදීමන පියවර ගෙන ඇති බවයි. මේ පැනයටම එකතු වෙමින් නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා විමසා සිටියේ සූර්ය බල සංග්‍රාමයේ පිළිබඳ ප්‍රශ්න ගණනාවක් ඇති බවත් නිවාසයන්හි වහල්වල්වල සූර්ය පැනල සවි කළාට පස්සේ මෙම ජනනය මගින් ලාභයක් ලබා ගැනීමට නොහැකියි සමාජය තුළ කැළඹිල්ලක් ඇති වී ඇති බවයි. මේ සඳහා පිළිතුරු ලබා දුන් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කර සිටියේ නොදැනුවත් සමාගම් දෙකක කූට ක්‍රියාවක් නිසා රූෆ්ටොප් සංකල්පය නැති කරන්න හදන බවත් සෑම දිනකටම එක් මිලක් ගෙවන්න තීරණය කර ඇති බවයි. එය පුනර්ජනනීය බලශක්තිය ලබා දී තිබෙන ශක්තිය බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. මේ අතර කිසියම් පනතකින් හෝ නීතියකින් මරණ දඬුවම නියම කිරීම අහෝසි කිරීම පිණිස පාර්ලිමේන්තුවට බාර දී ඇති මරණ දඬුවම අහෝසි කිරීමේ පෞද්ගලික මන්ත්‍රී 50 කෙටුම්පත අධිනේ න්‍යාය පුස්තකයට ඇතුළත් වී තිබෙනවා. මෙයයි මේ වන විට පාර්ලිමේන්තුවේ තත්ත්වය. මේ ඉදිරි තොරතුරු ගෙන බලාපොරොත්තුෙන් මම සමුගන්නවා. මම ඖෂධ ප්‍රියංකර පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට. ස්තුති ඖෂධ තොරතුරු කිනාවට. පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න සහ ඔහුගේ පෞද්ගලික ලේකම් බිදයාවංශ යන අයට එරෙහි නඩුව ලබන 26 වෙනිදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී නීති විරෝධී ලෙස සංවර්ධන සැලසුම් සම්බන්ධීකරණ නිලධාරී නම් තනතුරක් ඇතිකොට ඒ සඳහා ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා පත් කිරීමෙන් රජයට පාඩු සිදු කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබෙනවා. හිටපු රාජ්‍ය අමාත්‍ය එච්.එම්. ෆෞසි මහතාට එරෙහි නඩුවේ මූලික විරෝධතා සම්බන්ධ නියෝගය ලබන 26 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. පසුගිය රජය සමයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලබා දුන් ජිප්‍රත්‍ය තම පරිහරණයට යොදා ගැනීමෙන් දූෂණය නැමැති වරද සිදු කර ඇති බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ. ඉරානයට අයත් බහුදින දීවර යාත්‍රාවකින් හෙරොයින් කිලෝග්‍රෑම් 116ක් මෙරට රැගෙන එමින් සිටියදී අත්අඩංගුවට ගොඩගත් සැකකරුවන් 17 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ලබන 26 වෙනිදා දක්වායි. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලය මගින් පරිගණක දත්ත විශ්ලේෂණ වාර්තා 1000කට ආසන්න ප්‍රමාණයක් විමර්ශනය කළ යුතු ඇති බව පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණය හමුවේ කියා සිටියා. දිවයින පුරා සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳ තොරතුරු ගෙන එන සංවර්ධන පද විශේෂාංගය දැන්. එල්පිටිය අම්බන ජල ව්‍යාපෘතියේ වැඩකටයුතු ආරම්භ කෙරුණේ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්. ගම් දහසකට සුරක්ෂිත පානීය ජලය ලබා දීමේ වැඩසටහනට සමගාමීවයි මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ. රුපියල් ලක්ෂ 77ක මුදලක් මේ සඳහා වැය කෙරෙනවා. ප්‍රදේශීය පවුල් විශාල සංඛ්‍යාවකට මෙමකින් සිත සැලසෙනවා. වහුගඩුවගේ රෝගීන් රජරට තැත්ත ගත්තොත් විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. හැම පවුලකම වාගේ අද ඒ තත්ත්වයට මුහුණ දීලා තියෙනවා. ඒවා ඔක්කොම ගැන හිතලා තමයි අපිට මේ වගේ ව්‍යාපෘති දැන් ක්‍රියාත්මක කරන්න තිබෙන්නේ. අපි ඒ කටයුතු සාර්ථකව ඉස්සරහට ගෙනියයි කියලා විශ්වාස කරනවා. තව තවත් රජයෙන් මුදල් අරගෙන අපි ඉස්සරහට මේ වැඩ කටයුතු සඳහා වැඩි දායකත්වයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. බෝඩ් කටවුට් බැනර් නැතුවට ජනතාවට දැනෙන විදිහට මේ කටයුතු සිද්ධ කිරීම තමයි රජයේ ඉලක්කය වෙලා තිබෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ සියලුම කටයුතු වේගවත් සිද්ධ කරලා තමුන්නාන්සලගේ ප්‍රයෝජන සඳහා මේ කටයුතු කරන්න. හාරිස් පත්තුව බටකොල්ලා දෙනිය ජමාලියා මුස්ලිම් මහවිදුහලේ ඉදිකරන නව තාක්ෂණ විද්‍යාකාරය හා පන්තිකාමර ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම අමාත්‍ය එම්.එච්.ඒ. හලේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. නවීන පහසුකම් රැසකින් සමන්විතව ඉදිකරන මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 230ක්. එප්පාවල සමූපකාර සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පොරොන්දුවක් මල්පල ගන්වමින් මහල් 3කින් යුතුවයි බිම ගොඩනැගිල්ල ඉදිකෙරෙන්නේ. වැය කෙරෙන මුදල රුපියල් කෝටි 13ක්. නැවතත් ප්‍රවෘත්ති. රැකියාවේ නිරතව සිටියදී මියගිය දෙහිවරයන් සඳහා රක්ෂණ වන්දි ප්‍රදානය දෙහිවර අමාත්‍යංශයේදී සිදු කෙරුණා. ඒ අමාත්‍ය පී හැරිසන් සහ රාජ්‍ය අමාත්‍ය දිලිප් වේදාරච්චි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. හදිසි අනතුරු වලින් සහ ස්වභාවිකව මියගිය රක්ෂණලාභී දීවර පවුල්වල සිසුතරුවන් සඳහා ආධාර ප්‍රදානයද අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. देवर पउल अटक सदहा प्रदान कल रक्षण वंदिवल वटिनाकम रुपया लक्ष विसी हतकट अधिकाई हदिसी अणुतुरकेन मियगिय धीवरेकु वेनुवेन रुपया लक्ष दोलहक मुदलक सह स्वाभाविकव मियगिय धीवरेकु वेनुवेन रुपया लक्ष देकहामारक मुदलक्द वंदि वशेन पिरिनमुना कोत्पले मल हैव ඇතුළු ගම්මාන රැසකට දිව්‍යයන්ගෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් ඊට විසඳුම් ඉල්ලා ගම්පොළ පූඩලෝය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක නිරත වුණා. අපි රකින්න විරෝධතාවක් හේතුවෙන් ගම්පොළ පූඩලෝය මාර්ගයේ පැයකට අධික කාලයක් වාහන තදබදයක්ද ඇති වුණා. කොත්මලේ රත්ගම ප්‍රදේශයෙන් ආරම්භ කළ උද්ඝෝෂණය මල් හැව දක්වා පැමිණියා. අනතුරුව උද්ඝෝෂකයින් මල්හැව ප්‍රදේශයෙන් මාර්ගය අවහිර කර උද්ඝෝෂණයේ නිරත වුණා. කොත්මලේ සහකාර ප්‍රාදේශීය ලේකම් සුරංගි පෙරේරා මහත්මිය එම ස්ථානයට පැමිණ මේ සඳහා විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වීමත් සමග උද්ඝෝෂකයින් විසිර ගියා. දෙවියන්ගෙන් එල්ල වී ඇති බලපෑම් හේතුවෙන් මේ වන විට මල්හැව ප්‍රාථමික විද්‍යාලයේද වසා දමා තිබෙනවා. පාසල අවට දෙවියන් ගැවසීම මීට හේතුව බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ගංගල මිනිසුන්ට තේ දැල්ල කඩා ගන්න යන්න බෑ. තේ දැල්ල ගස්වල මෝරනවා. කුඹුරට වතුර ටික හදාගෙන යන්න බෑ. ගොවියට කැලෑ අස්සේ ඉඳලා කොටිපරින්න බය තියෙනවා. අපි ඉල්ලා හිටිනවා මේ බලධාරීන්ගෙන් අපේ මේ මල්හැ විද්‍යාලය අපිට අරගන්න ඕනේ. ඒ නිසා මේ කොටියා ඉක්මනින්ම මේකෙන් පන්නලා දාමලා කොහොම හරි අල්ලලා දෙන්න කියලා ඔබතුමාලගෙන් ඉල්ලීමක් කරනවා. මාමලාගෙන් ඉල්ලනවා අපිට ඉස්කෝලට යන්න සුදුසු පරිසරයක් හදලා දෙන්න කියලා. CCTV කැමරා වලට මේ අවගලා තියෙනවා ඒ කොටි දෙන්නෙක් ගමන් කරනවා. ඉතින් ඒ තවත් තාවුරුවක් එතන එයාවට ගැවසෙනවා කියලා. එන ඉක්මනින්ම පියවරක් අරන් දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. රුහුණු කතරගම මහදේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර අද දිනේද පැවැත්වෙනවා. පෙරහැර මංකල්ලේ සියලු අවස්ථා ආවරණය කරමින් බැතිබර මාධ්‍ය සත්කාරය ලබා දෙන්නේ ITN මාධ්‍යජාලයයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු කතරගම පුදුබිමේ සිට ගෙනෙන්නේ නිමේෂ චමත් සංකල්ප. ස්කන්ධ පුරාණය මහා භාරතය ආදී ග්‍රන්ථවල සඳහන් වෙනවා ස්කන්ධ කුමරුන් පහළ වුණේ අසුරයන් පරාජයට පත් කිරීමේ අරමුණෙන් කියලා. එසේ පහළ වූ මේ දෙවියන්ගේ ආශිර්වාදය ලබන්නට ජනතාව අද දවසේදීත් වර්තමානයේදීත් සැදී පැහැදී සිටිනවා. සකලාන්තරායන් දෝරින් බුත කොට දෙවියන්ගේ ආශිර්වාදයයි මේ පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාව ප්‍රාර්ථනා කරන්නේ. රුහුණු කතරගම මහා දේවාලයේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ 10 වන දිනේ බවට පත්වන්නේ අද. දශක 3කට අධික කාලයක් අපේ රට වෙලාගෙන තිබූ යුද්ධයෙන් අප නිදහස් කරගත් අපේ රටේ අභීත රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන්ට ප්‍රමුඛ ස්ථානය ලබා දීමෙන් තමයි අද මේ පින්බිමේ සියලු කටයුතු සන්නද්ධාන වෙන්නේ. අදත් සුවිශාල පිරිසක් අරුණැල්ලේ පටන්ම මේ පින්බිමට ඇදී එන ආකාරය අපිට දැක බලා ගන්නට හැකියාව තිබෙනවා. ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරයේ මේවන විටත් රත්නත්‍රයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් පිරිත් පිරීමේ චාරිත්‍රය ඉෂ්ට සිද්ධ වෙනවා. එවැගේම සුවහසක් ජනතාවගේ බලාපොරොත්තු මල්පල ගන්වමින් වාසනා හස්සිරාජයා මේ පෙරහැරේ අභිමානයට එක්වීමත් සතුටට අභිමානයට කාරණයක් බවට පත් වෙනවා. එමනම් අපි මේ පින්බිමේ ඓතිහාසික තොරතුරු ජනමූලාශ්‍ර ආදී සියලු දේ ඔබට සමීප කිරීමට බලාපොරොත්තු වෙනවා. එවැගේම 13 වනදා රාත්‍රියේ සිට 14 වනදා අලුයම් කාලය දක්වා ගිනි පෑගීමේ මංගල්‍යය ඔබට දැකබලා ගැනීමට අවකාශ තිබෙනවා. එනිසා මේ පින්බිමට එන්නට කියලා අපි ඔබට ඇරයුම් කරනවා. එපමණක් නොවේ. ලබන එළඹෙන 16 වනදා රාත්‍රී 8 සිට ඔබේ පවුලේ නාලිකාව අභිමානවත් ITN මාධ්‍යජාලය හරහා ITN නාලිකාව තුළින් ඔබට පුළුවන් මේ පෙරහැරේ අසිරිය මහා පෙරහැරේ අසිරිය සජීවී ලෙසින් වින්දනය කරන්නට. එමනම් ඒ සියල්ලත් සමග යලිත් මුණගැසෙන බලාපොරොත්තුවෙන් අපි දැනට සමුගන්නවා ඔබට කඳ සුරදුන්ගේ පිට ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින්. අවධානය ක්‍රීඩා පුවත් වෙත. 15 වන ලෝකශූරතා දැල්පන්දු තරගාවලිය එංගලන්තයේ ලිවර්පූල්හිදී අද ආරම්භ වුණා. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමද අද තරග බිමට පිවිසෙනවා. රටවල් 16ක සහභාගීත්වයෙන් ආරම්භ වන තරගාවලියේ මූලික වටය කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙනවා. එහිදී මූලික ස්ථාන දිනාගන්නා කණ්ඩායම් 3 අවසන් පූර්ව තරඟ සඳහා සුදුසුකම් ලබනවා. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටේ තරඟ වදින්නේ ඒ කාණ්ඩයේ යටතේයි. ඔස්ට්‍රේලියාව, උතුරු අයර්ලන්තය සහ සිම්බාබ්වේ එම කාණ්ඩයේ තරඟ වදින සෙසු කණ්ඩායම් වනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ චතුරංගී ජයසූරියයි. ලෝක ශූරතා දැල්පන්දු තරඟාවලිය ලබන 21 වෙනිදා දක්වා පැවැත්වෙනවා. එසමගින් අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. පසුරු දෙකට ITN පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. www.itnnews.lk